ජනතාව ජීවත්වීම පිළිබඳව ප්‍රශ්නයක් ඒගොල්ලන්ට නැහැ. මේ ආණ්ඩු පවත්වාගෙන යන එක පමණයි කතා කරන්නේ. අපි විනාශ කරපු කණ්ඩායමට පුළුවන් ද රට ගොඩනගන්න. අපිට ජීවත්වීම සඳහා අපි වැටුපක් වැඩි කරලා ඉල්ලනවා තමයි. ඉල්ලන එක වැරදි නම් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා ඒගොල්ලෝ කියන්න ඕනේ. දැන් අපි දැක්ක දැන් බන්දුලගොඩ ඇමතිවරයා වගේම මේ රජයේ සියලු ඇමතිවරු ජනාධිපතිවරයාගෙන් දැන් ඕක තමයි කියන්නේ. දැන් මෙතන මේ රට අපි ගත්තොත් මේ රට මේ තත්ත්වයට පත්කිරේ ඔය බන්දුලගොඩ ඇමතිවරයා ඇතුළත ඇමති මණ්ඩලය තමයි. දැන් අපි දන්නවා දැන් මේ ඇමති මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ රජය පැහැදිලිවම මේ රට බංකොලොත් කියලා ඒකේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා. කියලා රට බංකොලොත් කියලා ඒගොල්ලොමයි බංකොලොත් කරේ. ඊට පස්සේ ඔය කතා කරපු බන්දුලගොඩ ඇමතිවරයාම තමයි ප්‍රකාශයට පත් කරේ. අපි මැදි ආදායම තමයි රටක ඉඳන් පහළ ආදායම රටක් බවට පත් වෙනවා කියලා කිව්වේ යාම තමයි. එතකොට දැන් මේ රට බංකොලොත් කරලා මේ සියල්ල විනාශ කරලා දැන් මේ වෙනකොට දැන් මේගොල්ලෝ දැන් IMF එකේ නෑ අල්ලාගෙන අරගෙන යනවා වගේම අනිත් පැත්තෙන් මේ රටේ ජනතාවට සම්පූර්ණයෙන් ප්‍රතිසද කරන්න කියලා තියෙන්නේ. දැන් අපි දන්නවා 2015 ඉඳන් රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි කරලා නැහැ. එතකොට දැන් කොහොමද ජීවත් වෙන්නේ? අපි දන්නවා දැන් මූර්ත වැටුප දැන් අතරම පරපතරවල වැඩි වෙලා තියෙන්නේ. එතකොට එහෙම තියෙද්දි දැන් කොහොමද ජීවත් වෙන්නේ? ඒතර ජනතාව ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් ඒගොල්ලන්ට නැහැ. මේ ආණ්ඩු පවත්වාගෙන යන එක පමණයි කතා කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ බලහත්කාරයෙන් රටේ ඉඳගෙන රට විනාශ කරපු කණ්ඩායමට පුළුවන් ද රට ගොඩනගන්න. ඉතින් රට ගොඩ ඒගොල්ලෝ ඒක කියන ගම අනිත් පැත්තෙන් කියනවා දැන් අපිට මේ 72% යනවා වැටුප්සා විශ්‍රාම වැටුප් ගෙවන්න. ඒතර 128 සහන ආධාර දෙන්න. ඒතර කවුද දැන් මේ ආදායමක් නැති තත්ත්වයට රටපත් කරපු කණ්ඩායම ඒක අපිට ඇවිල්ලා බණ කියනවා කියන අපේ ඒක හන්න සූදානම් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් පොඩි ටිකක් නියම් පොඩි තගකුත් දානවා මේ ඔගොල්ලොන්ගෙන් මරන් තමයි මේක ගෙවන්න උනොත් ගෙවන්න වෙන්නේ. ක්‍රමයක් තියෙනවා නම් උද්ඝෝෂකයෝ කියන්න කියලා. ක්‍රමයක් තියෙනවා නම් ක්‍රමයක් තියෙන කණ්ඩායමකට බලය දෙන්නයි තියෙන්නේ. දැන් කිසිම ඡන්දයක්වත් තියන්නේ නැතුව මේගොල්ලෝ ඉඳගෙන මේගොල්ලෝ බංකොලොත් කරපු අයම රට හදනවායි කියලා අපිට පටිතද කරගන්න කියලා තේරුමක් නැහැ. අපි දන්නවා දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම දැන් මෙතන අනිත් පැත්තෙන් බදු අය කරලා ඒ කියන්නේ වැඩ කරන අයගෙන්ම අපි නම් ගුරුවරුන්ගෙන් බදු ගහන්නේ නැහැ. ගුරුවරුන්ගෙන් ඉංග්‍රීසි පිටරයි බදු ගහන්නේ. අපිට ලක්ෂයකට වඩා පඩි අඩු වෙන ඉතින් අපිට ඒක නිසා අපිට බදු ගහන වැටුපක් තමයි අපි ඉල්ලන්න ඕනේ. දැන් තියෙන දත්තුල. දැන් එතකොට දැන් අපි බදු ගහන අනිත් පැත්තෙන් අපි දන්නවා මේ රටේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම අරමුදල් ඔල්ල කනවා දේශීය ණය ප්‍රතිවගත කරන්නේ හරහා. එතකොට ඒ දෙක තමයි කරලා තියෙන්නේ. එතකොට දැන් අපිට ජීවත් වීම සඳහා අපි වැටුපක් වැඩි කරලා ඉල්ලනවා තමයි. දැන් මේක ලබා දීම ඒගොල්ලන්ගේ යුතුකම. එහෙම නැත්නම් මේ රට කරන්න පුළුවන් අයට බාර දීලා ඡන්දයක් තියලා ගෙදර යන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේක බදාගෙන අපිට කියනවා නම් මේවා වැරදි ඉල්ලන එක වැරදි නම් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා ඒගොල්ලෝ කියන්න ඕනේ. දැන් මේ බන්දුලගොඩ ඇමතිවරයාම අපි දන්නවනේ 2500 ජීවත් වෙන්න පුළුවන් කියලා කීප කෙනෙක් නෙමේ. හරිද? එතකොට ඒක නිසා මේගොල්ලෝ මේ රටේ ජනතාව වැඩ කරන පන්තිය විහිළුවක් ලක් කරලා තමයි මේ කතා කරන්නේ. ඉතින් අද ඔබ දන්න පැහැදිලිවම දැන් දෙමව් පාසල් පද්ධතිය ගත්තොත් දෙමව්පියන්ට මොන තරම් බරද පාසල් පද්ධතිය? ඔබ දැන් මේ වැඩි කරපු වැඩ බද්ද හින්දා අපි දන්නේ ඉදිරියට බාණ්ඩ මොනවා වැඩි වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. ජනවාරි මාසෙන් පස්සේ මේ ඇප්ලයි වෙන වැඩ බද්ද නිසා සමහරක් විට පාසල් උපකරණ වැඩි වෙන්න පුළුවන්, ලිපි ද්‍රව්‍ය වැඩි වෙන්න පුළුවන්. මේක අපිට කියන්න බෑ මොන විදිහට වැඩි වෙයිද කියලා. හොඳ ඇත්තට පෑදුලි ඔබ දන්නවා දැන් පාසල් දැන් පෞගිය කාලේ පාසල් සපත්තු කුට්ටමක් ගන්න ගියාම ළමයෙකුට රුපියල් 4000කට වැඩි. පස්සේ අර මේ සීමල පිටේ ඇමතිවරයා කිව්වා දැක්ක මේ සපත්තු වල මිල අඩු කරනවා, කට්ටිය ගෙනලා සාකච්ඡා කරනවා, මොකද අඩු වෙන්නේ මිල? දාදත් අපි අධ්‍යාපන මේ සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ මේ කාරණා කතා කරා. එතකොට ඔහු සඳහන් කරේ පාසල් පොත්වල මිල 130කින් අඩු කරන්න වැඩපිළිවෙලක් හදනවා. ඔය කතා තමයි කිව්වේ.